සීලය භාවනා වැඩිම සඳහා මට්ටම් දෙකක් පවතී. පළමු ඇන්න අඩිතාලම වෙයි. එනම් සතුට සැනසිලි සුවය හා එකමුතුකම මිනිසුන් අතරට ගෙන ඒම පිණිස ශික්ෂාවන් සීලය හා දෙහැමි බව වැඩි දියුණු කර ගැනීමයි. හුදෙක් අවබෝධය පිණිසත් හදවතේ මනසේ විමුක්තිය පිණිසත් යොමු කරගෙන පහසුකම් නොතකා වඩා පරිශ්‍රමශීලී හා දුෂ්කර කාර්යයක් වන බුදුදහම ප්‍රගුණ කිරීම දෙවැන්නය. මේ විමුක්තිය ප්‍රඥාව සහ මෛත්‍රිය ලබා ගැනීමේ මාර්ගයක් වන අතර බුදුන් වහන්සේගේ ඉගැන්වීමේ යථාර්ථයද මෙය වෙයි. මේ මට්ටම් දෙක තේරුම් ගැනීම සැබෑ පුහුණුව සඳහා පදනම් වේ. සීලය හා දැහැමි බව අප තුළ වැඩෙන්නට ධර්මයට නිසි පෝෂණයත් මාර්ගෝපදේශයත් ලබා දෙන මව හා පියා බඳු වෙයි. තිරිසනුන් මෙන් නොවී එකමුතු බවින් යුතු ලොවක මිනිසුන් වශයෙන් සැබෑ ලෙස ජීවත්වීම සඳහා මිනිසුන්ගේ පදනම සීලය වෙයි. සීලය වැඩීම අපේ භාවනා පුහුණුවේ පරමාර්ථය තුළ ගැබ් වී ඇත. එය ඉතාම සරලය. පුහුණුවට අදාළ ශික්ෂාවන් රකින්න. ප්‍රාණඝාතය, සොරකම, බොරුකීම, කාමේහි වරදවා හැසිරීම හෝ සිහිය මුලා කරන මද්‍රව්‍ය ගැනීම යන මේවායින් වලකින්න. සියලු ජීවිත කෙරෙහි මෛත්‍රී කිරීමටත් ගරුකොට සැලකීමටත් පුරුදුවන්න. ඔබේ බඩු බාහිරාදිය ඔබ සතු දේවල් එමෙන්ම ඔබේ ක්‍රියාවන් හා කතාව ගැන සැලකිලිමත් වන්න. ඔබේ ජීවිතය චාම් හා දැහැමි බවින් සැකසීම සඳහා සීලයම උපයෝගී කරගන්න. ඔබ කරන සෑම දෙයකටම සීලය පදනම් වූ විට ඔබේ මනස කාරුණික පැහැදිලි හා නිසල බවට පත්වෙයි. මෙවැනි බිමක වගා කරන භාවනාව ලෙහෙසියෙන් ලියලා වැඩෙයි. අකුසලින් වැළකී කුසල් වඩා ඔබේ සිත පිරිසිදු කරගන්න යනුවෙන් බුදුන් වහන්සේ විසින් දේශනා කරන ලදී. එසේනම් අපේ පුහුණුව වශයෙන් ගැනෙනුයේ නොවටිනා දේ ඉවතට දමා වටිනා දේ ආරක්ෂා කර තබා ගැනීමයි. අයහපත් හෝ අකුසල හෝ වන යම් කිසිවක් ඔබේ හදවත තුළ තවමත් පවතීද? සත්තකින්ම තිබේ නම් ඔබ ඔබේ ගේ පිරිසිදු නොකරන්නේ මන්ද? නරක දේ ඉවත් කර දැමීම හා යහපත් දේ රෝපණය කර ගැනීම පුහුණුව වශයෙන් හොඳය. නමුත් ඒ සීමිතය. අප අවසාන වශයෙන් හොඳ නරක දෙකටම ඉහලින් ඉන් ඔබ්බටද යා යුතුය. කෙලවරෙහි පවතින්නේ සියල්ල අන්තර්ගත විමුක්තියත් මෛත්‍රිය හා ප්‍රඥාව නිසර්ගයෙන් ගලා බසින ආශා විරහිත භාවයත්ය. සම්‍යක් වීරිය හා සීලය බාහිර වශයෙන් ඔබ කරන දෙයට සම්බන්ධයක් නොවන අතර එය නිතර පැවැත්විය යුතු අභ්‍යන්තර අවධානය හා සංවරය පිළිබඳ කාරණයකි. මේ අනුව පිනට දීම යහපත් පරමාර්ථයකින් යුතුව කරන්නෙහි නම් එයින් තමාට මෙන්ම අනුන්ටද සතුට ලබා දෙයි. නමුත් එය පිරිසිදු දෙයක් වීමට නම් මේ දීමේ ප්‍රභවය සීලය හෙවත් ධර්මිෂ්ඨභාවයම විය යුතුයි. ධර්මය ගැට වැටහීමක් නොමැති පුද්ගලයෝ අයථා ක්‍රියාවක යෙදී සිටින විට වෙනත් අය තමන් දෙස බලා සිටින්නේ දැයි නිශ්චය කරගනු සඳහා ඒ මේ අත විමසිල්ලෙන් බලති. ඔවුන් කෙතරම් අඥානද? බුදුන් වහන්සේ ධර්මයත් අපේ කර්මයන් නිරන්තරයෙන්ම බලා හිඳිති. උන්වහන්සේට එතරම් දුරක් නොපෙනෙන්නේ යැයි ඔබ සිතන්නේද? ඇත්ත වශයෙන් අපට කිසි දෙයකින් කිසිදාක රහසේම පැන යා නොහැක. ගස්කොළන් රැකගන්නා උයන් පල්ලකු මෙන් ඔබ ඔබේ සීලය රැකගන්න. ලොකු හෝ කුඩා දෙයටත් වැදගත් හෝ නොවැදගත් දෙයටත් යන කුමකට හෝ වුවත් ඇලීමක් ඇති කර නොගන්න.
සමහර මිනිසුන්ට අවශ්‍ය වන්නේ කෙටි පාරවලිය. සිත එකඟ කිරීම අමතක කරමින් අපි කෙලින්ම ප්‍රඥාවට බැසගනිමු. අපි සීලය අමතක කර දමා හිත එකඟ කිරීමෙන් පටන් ගනිමු යනුවෙන් ඔහු පවසති. ඇලී සිටීම සඳහා අපේ නිදහසට කරුණු රාශියක් තිබේ. දැන් මේ අප සිටින තැනින්ම ඍජුවටත් සරලවත් අපේ කාර්යය පටන් ගත යුතුය. මූලික පියවරවල් දෙක වන සීලය හා නිවැරදි දැකීම සම්පූර්ණ වූ විට තෙවන පියවර වූ ක්ලේශයන්ගේ මොලිනුපුටා දැමීම අනායාසයෙන් සිදුවේ. ආලෝකය ඇති වූ විට අන්ධකාරය දුරුකර දැමීමට අපි තවදුරටත් යුහුසුළු නොවෙමු. එමෙන්ම අන්ධකාරයට වූ දේ ගැනද අපි මවිත නොවෙමු. ආලෝකය දැන් පවතින බව පමණක් අපි දනිමු. ශික්ෂාවන් පිළිමැඳීමේ මට්ටම් තුනක් පවතී. එයින් පළමු යන්න නම් පුහුණුවීම් සඳහා අපේ ගුරුවරුන් විසින් පනවන ලද නීතිය ලෙස ඒ ශික්ෂාවන් පිළිගැනීමයි. එසේ පිළිගැනීමෙන් පසු ඒවා අනුව පිළිපැදීමෙන් දෙවැන්න සම්පූර්ණ වෙයි. නමුත් උසස්ම ශ්‍රේෂ්ඨත්වයට පත්වන ආර්යයන් වහන්සේලාට ශික්ෂාවන් ගැනවත් හරි වැරදි ගැනවත් සිතීම අවශ්‍ය නොවේ. මේ සීල ගුණය උන්වහන්සේලා තුළ චතුරාර්ය සත්‍ය දක්නා වූ ප්‍රඥාවෙන් පහළ වී ඒ තුළම ක්‍රියාත්මක වෙයි.